සුවති දිව්‍ය ප්‍රාර්ථනා කරනවා සේලම දෙනාට නියුට්‍රේන් පොතුලෙන් හැමදාමත් අපි විද්‍යාත්මක කාරණා පිළිබඳව කතා කරනවානේ අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ මීපැණි පිළිබඳව එදින් මේ මීපැණි එහෙම නැත්නම් මේ අපිට මීපැණි කියප ගමම මතක් වෙන මී වදේ කියලා කියන්නේ ස්වභාව සෞන්දර්යයේ නිර්මාණයේ වෙච්ච අපූර්ව නිර්මාණයක් ඉතින් මේ මීපැණි පිළිබඳව තමයි අද අපි නියුට්‍රේන් පොතුලෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ පිළිබඳව විවිධ මතයන් පවතින අතරින් අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ මීපැණි නිවල සැබෑ තතු පිළිබඳව රැඳී සිටින්න නියුට්‍රින් පෝස් සමගින් මේ පැණි පිළිබඳව කතා කරද්දී මුලින්ම මතක් වෙන්නේ මේ වදේනේ ඉතින් මේ මීපැණි පිළිබඳව කතා කරන්නට මත්තෙන් මම බලාපොරොත්තු වෙනවා මේ මීපැණි නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරන්නට. බොහෝ දෙනෙක් දන්නවා මේ මීපැණි නිර්මාණය කරන්නේ මී මැස්සන්. ඉතින් මේ මී මැස්සන්ට මේ මීපැණි කොහින්ද? ඇත්ත වශයෙන්ම මල් වලින් තමයි මේ මීපැණි ලැබෙන්නේ කියන කාරණේ ඔබ මේ වෙනුවට දන්නවා. නමුත් මේ අභ්‍යන්තරයේ ගැබ්ව පවතින විද්‍යාත්මක කාරණයේ දෙස ඔබ සියුම්ව බැලුවොත් එහි පවතින සෞන්දර්යාත්මක දේ පිළිබඳව ඔබට දැනගන්නට හැකියාවක් ලැබේවි. ඉතින් අපි බලමු කොහොමද මේ මීපැණි නිර්මාණයම සිද්ධ වෙන්නේ කියලා. මේ වදේක විවිධ මී මැස්සන් ඉන්නවා. ඉතින් මේ මී මැස්සන්ගෙන් වැඩකාර මැස්සන් තමයි මේ මීපැණි රැගෙනීම සිදු කරන්නේ. සාමාන්‍යයෙන් මේ මීපැණි කියලා කියන්නේ ශාක මගින් නිෂ්පාදනය කරන පැණි. එහෙම නැත්නම් අපි එය නෙක්ටා කියලා හඳුන්වනවා. ඉතින් මේ sugar නෙක්ටා එහෙම නැත්නම් මේ මල්වල නිෂ්පාදනය වෙන පැණිවල සුක්‍රෝස් කියන සීනි ආකාරය තමයි අන්තර්ගත වෙන්නේ. ඉතින් මේ සුක්‍රෝස් මේ ඒ ආකාරයෙන්ම මී මැස්සන් විසින් රැගෙන ගිහිල්ලා ඔවුන්ගේ මේ මී වදය තුළ තැන්පත් කරනවා කියලා ඇතමෙක් හිතන්නට පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම මේ තුළ ඊට වඩා ආත්පසින් වෙනස් වූ කාර්යභාරයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ කුමක්ද කියලා බලනකොට අපට දක්නට ලැබෙන කාරණේ තමයි මේ මී මැස්සන්ගේ තුඩ. එහෙම නැත්නම් අපිට හිතන්නට පුළුවන් ඒක සාමාන්‍යයෙන් අපි මේ බීම එකක් බොන්න භාවිතා කරන ස්ට්‍රෝ එකක් කියලා. ඉතින් ඒ වගේ ස්ට්‍රෝ දෙකක් විදියට මේ මී මැස්සන්ගේ තුඩ තියෙනවා. ඉතින් මේ මී මැස්සන් මේ පැණි ලබා ගැනීම සිදු කරනවා මේ තුඩවල් භාවිතා කරලා. ඒ පැණිවල පවතින සුක්‍රෝස් වලට ඔවුන්ගේ කේටේ අන්තර්ගත වෙන එන්සයිම ශ්‍රාවය කිරීමක් සිදු කරනවා. ඉතින් ඉන්වර්ටේස් කියන එන්සයිමය මේකට එකතු කරාට පස්සේ මේ සුක්‍රෝස් කියන සීනි ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් බවට පරිවර්තනය වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ ඔවුන්ගේ ආමාශය තුළ. මේ මී මැස්සන්ගේ පැණි සඳහා වෙන්නු ආමාශය තුළදී මේ එන්සයිම සමගින් මේ සුක්‍රෝස් සීනි මිශ්‍ර වෙලා ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් බවට පරිවර්තනය වීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ වැඩකාර මැස්සන් මේ පැණි අරගෙන යනවා ඔවුන්ගේ මීවදයේ දෙසට. ඉතින් මේ මීවදයේ ආශ්‍රිතව ජීවත් වෙන තවත් මීමැසි ආකාරයක් ඉන්නවා. ඒ මීමැසි ආකාරය තමයි හවුස් බීස් කියලා කියන්නේ. ඉතින් ඒ අය තමයි මේ පැණි ඊළඟට මේ තුළ තැම්පත් කිරීම සිදු කරන්නේ. ඉතින් මේ තැම්පත් කිරීම සිදු කරන්නට කලින් අනිවාර්යයෙන්ම සිදුවෙන දෙයක් තමයි මේ රැගෙන එන පැණි ඒ ආශ්‍රිතව මේ වදේ ආශ්‍රිතව සිටින වෙනත් මැස්සන් ආකාරයකට ලබා දීම සිදු කරනවා. ඉතින් ඒ ලබා දීමෙන් අනතුරුව එම මැස්සන් තුළ මේ මීපැණි තවත් පරිවර්තනීමකට ලක් වෙනවා. එහිදී සිදුවෙන්නේ තවත් එන්සයිම ලබා දීමක් සිදු කරනවා. ඉතින් මේ පැණිවලට එන්සයිම මිශ්‍ර වීම දිගින් දිගටම සිදු කරනවා. ඒක සිදු කරන්නේ ඔවුන්ෙම පැණි ගිලීමකට ලක් කරනවා, නැවතත් වැමෑරීමකට ලක් කරනවා. ඉතින් ඒ යටතේ ඒ ක්‍රියාවලිය විනාඩි 20ක කාලයක් වගේ සිදු කරනවා. ඉන් අනතුරුව මේ පැණි මේ වදය තුළ තැම්පත් කිරීම සිදු කරනවා. එතනදී සිදුවෙන්නේ මොකක්ද කියනවා නම් තවදුරටත් මේ සීනිවල අන්තර්ගත වෙන එහෙම නැත්නම් මේ පැණිවල අන්තර්ගත වන සුක්‍රෝස් කියන සීනි ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් බවට මෙහිදී පරිවර්තනය කිරීමක් සිදු කරනවා. මී මැස්සන් විසින් ශ්‍රාවය කරන මේ එන්සයිම මී පැණි සමග මිශ්‍ර වීම නිසා තමයි මී පැණිවලට ආවේනික වෙච්ච රසයක් අපට ලැබෙන්නේ. මේ ආකාරයට එන්සයිම ශ්‍රාවය කිරීම සඳහා මේ මී මැස්සා විනාඩි 20ක වගේ කාලයක් ගන්නවා. ඉතින් එතනදී අනෙක් මී මැස්සා එහෙම නැත්නම් අපිට මේ පැණි මෙතනට ගෙනල්ලා දුන්න මී මැස්සා නැවතත් පැණි අරන් එනකම්ම විනාඩි 20 වගේ කාලයක් ගත වෙනවා. ඉතින් ඒ කාලය අතරතුරදී මේ මී වදේ ආශ්‍රිතව සිටින මී මැස්සගේ කාර්යභාරය තමයි ඒ ගිලීම නැවත පිටතට යොමු කිරීම, ගිලීම නැවතට පිටතට යොමු කිරීම. එම කාර්යභාරය සිදු කිරීමේදී සිදුවන දේ තමයි ඒට එන්සයිම එකතු වීම. මා පෙර සඳහන් කළ ආකාරයට දිගින් දිගටම එන්සයිම එකතු කිරීම සිදු කරනවා. ඒ යටතේ ඒකේ ජලයේ ඉවත් වීමකුත් සිද්ධ වෙනවා. මේ ආකාරයට සිදු කිරීමෙන් අනතුරුව මේ මී පැණිවල එහෙම නැත්නම් මේ නිර්මාණය කරගත්ත නෙක්ටා එක
සියයට 20කට වඩා අඩු ජල ප්‍රමාණයක් අන්තර්ගත වෙනකන් තමයි මේ ක්‍රියාවලිය සිදු කරන්නේ. ඉන් අනතුරුව එය මේ මීවදේ තැම්පත් කිරීමක් සිදු කරනවා. මේ තැම්පත් කිරීමේදී බාහිර වශයෙන් තමයි තැම්පත් කරන්නේ. ඒ තැම්පත් කිරීමනොත් බලාපොරොත්තු වෙන්නේ බාහිර වශයෙන් පවතින මේ ජලය ඉවත් කර දැමීමක්. මී මැස්සන්ගේ පියෑඹීම හේතුවෙන් ඒ සුළං ප්‍රවාහයක් ගලා යෑම සිද්ධ වෙනවා. ඉතින් ඒ යටතේත් එහි අන්තර්ගත වෙන ජලය එවපරේට් වීමත් එහෙමත් නැත්නම් වාෂ්ප වී යාමක් සිද්ධ වෙනවා. පැණි එක මේ කෝම් එක ඇතුලේ එහෙම නැත්නම් මේ මිවදේ ඇතුලේ තැම්පත් කිරීම සිදු කරනවා. ඊටත් පස්සේ තවත් දෙයක් සිදු කරනවා. ඒ මොකක්ද කියනවා නම් මේ මී පැණිවල ජලය අන්තර්ගත වීමක් සිද්ධ වෙනවනේ. ඉතින් බාහිරට නිරාවරණය වුවොත් විවිධ දිලීර වර්ග හේතුවෙන් බැක්ටීරියා වර්ග හේතුවෙන් මෙය විනාශ වී යාමකට එහෙම නැත්නම් ෆර්මන්ටේෂන් එකකට ලක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ කාරණේ වළක්වා ගැනීම සඳහා මේ මීමස්සන් තවත් කාරණයක් සිදු කරනවා. එහිදී සිදු කරන කාර්යභාරය තමයි බාහිර වශයෙන් ඉටි ආලේප කිරීම. ඉතින් මේ ඉටි ආලේප කරමින් එම කුහර වසා දැමීමෙන් අනතුරුව මේ අභ්‍යන්තරයට වාතය ගමන් කිරීමට හෝ ජලය ගමන් කිරීමට හැකියාවක් නොමැති නිසා මේ මී පැණි නරක් වීම එහෙම නැත්නම් ෆර්මන්ටේෂන් එහෙම නැත්නම් පැසීමේ ක්‍රියාවලියට ලක් වීම වළක්වා ගන්නවා. ඉතින් මේ ආකාරයට තමයි මේ මීවද දෙයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ ආකාරයට නිෂ්පාදනය කරපු මේ මී පැණි එක මිනිසාට බලපෑම් ඇති කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කරමු. මී පැණිවල ග්ලූකෝස් 31%ක් අන්තර්ගත වෙනවා වගේම ප්‍රක්ටෝස් 58%ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම මෝල්ටෝස් 7% අන්තර්ගත වෙනවා. ඒ වගේම ජලය 17%ක් වගේ ප්‍රමාණයක් අන්තර්ගත වී තිබෙනවා. ඉතින් ඒ වගේම මෙහි වෙනත් නියුට්‍රියන්ට් එහෙම නැත්නම් පෝෂක පදාර්ථ විටමින් ඛනිජ වගේ දේවල් ඒ වගේම අපිට ෆයිටෝකෙමිකල්ස් ලැබීමක් සිද්ධ වෙනවා. මේ වගේ විවිධ රසායනිකයන් පවා අපේ දේහයට එක්කාසු වීම සිද්ධ වෙනවා මේ මී පැණි පාරිභෝජනය කිරීම තුළින්. ඒ වගේම අපි මතක් කර ඕන කාරණයක් තමයි බහුලව අපි භාවිතා කරන්නේ පැණි රසය ලබා ගැනීම සඳහා සීනි. ඉතින් මේ සීනිත් එක්ක සංසන්දනය කර බලද්දී සාමාන්‍ය සීනි ග්‍රෑම් 100ක එහෙම නැත්නම් අපි සාමාන්‍ය භාවිතා කරන සීනි වලින් ග්‍රෑම් 100ක් ගත්තාම එහි සම්පූර්ණයෙන්ම අන්තර්ගත වෙන්නේ ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් විතරයි. ඒ කියන්නේ සරල සීනි විතරයි. 100%ක්ම සීනි මෙහි අන්තර්ගත වෙනවා. නමුත් මේ මී පැණි සම්බන්ධයෙන් අපි බලන විට 85%කට ආසන්න ප්‍රමාණයක් තමයි මේ මගින් සීනි ලැබීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අනුව ඔබට කැලරි ප්‍රමාණය අඩු කරගනිමින් ඉතා වැඩි රසයක් ලබා ගැනීම සඳහා ඔබගේ ආහාරයට මී පැණි එකතු කරගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් අපෙන් අහන කාරණයක් තමයි මේ දිය වැඩියාව සඳහා සීනි භාවිතා කරන එක හොඳයිද මේ මී පැණි භාවිතා කරන එක හොඳයිද. ඇත්ත වශයෙන්ම අපි දැනගන්නට ඕන කාරණේ තමයි මේ දිය වැඩියාව කියන රෝගී තත්ත්වය ඇතිවීම වළක්වා ගැනීමට දිය වැඩියා රෝගෙන් පෙළෙන පුද්ගලයනොත් තමන්ගේ රුධිරගත සීනි මට්ටම එකවර ඉහළ යාම වළක්වා ගැනීම තමයි සිදු කරන්නට ඕනේ. ඉතින් ඒ සඳහා ඔබ සැලකිලිමත් වෙන්නට ඕන ඔබගේ ආහාරවල GI වැලියු එක එහෙම නැත්නම් ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක. ඉතින් මේ සීනිවල ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක තරමක් වැඩි යගයක් ගත්තත් ඊට වඩා තරමක් අඩුවන ආකාරයෙන් මේ මී පැණිවල ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක සටහන් වීම නිසා අපට පුළුවන් වෙනවා මේ මී පැණි භාවිතා කරන්නට. නමුත් මතක තබා ගත යුතු කාරණේ තමයි මේ දෙකෙන්ම ඔබගේ ශරීරයට මේ සීනි ලැබීමක් සිද්ධ වෙනවා. නමුත් ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක අඩු නිසා තරමක් සෙමින් තමයි මේ මී පැණිවල අන්තර්ගත වන සීනි ඔබගේ ශරීරයට අවශෝෂණය කිරීම සිදු කරන්නේ. නමුත් මා මෙහිදී විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ඔබ මී පැණි වැඩිපුර ආහාරයට ගැනීම තුළිනුත් ඔබගේ රුධිරයට සීනි එකතු වීමක්ම තමයි සිද්ධ වෙන්නේ. කිසිදු අවස්ථාවක මෙය දියවැඩියාවට හොඳ ආහාරයක් විදිහට අපට සලකන්නට බෑ. ඔබ සීනි භාවිතා කරනවා නම් ඊට වඩා මේ මී පැණි භාවිතා කිරීම හොඳ ආහාරයක් විදිහට සඳහන් කරන්නට පුළුවන්. නමුත් අපි සැලකිලිමත් වෙන්නට ඕනේ ඔබ ලබා ගන්නා ප්‍රමාණ පිළිබඳව. ඇත්ත වශයෙන්ම ඔබට දැන් තේරෙනවා ඇති මේ මී පැණි නිෂ්පාදනයම සිද්ධ වෙන්නේ ශාක මගින්. එහෙම නැත්නම් මල් වලින් තමයි අපි මේ මී පැණි නිස්සාරණය කර ගැනීමක් සිදු කරන්නේ. නමුත් ඔබට ගැටලුවක් ඇති ශාකමය ආහාර ද්‍රව්‍යයක් වන මේ සීනි පිළිබඳව අපි වැඩි විරෝධයක් දක්වන්නේ ඇයි කියලා. ඇත්ත වශයෙන්ම ඔබ එහිදී දැනගත යුතු කාරණය තමයි මේ සීනි නිෂ්පාදනයේදී අපි සීනි නිස්සාරණය කර ගැනීම සිදු කරන්නේ විවිධ රසායනික ක්‍රියාවලීන් ඔස්සේ. එහිදී සාන්ද්‍ර කිරීමක් සිදු කරනවා, එයින් අනතුරුව ඒ වාෂ්ප කිරීමක් සිදු කරනවා, ඒ යටතේ මේ ක්‍රිස්ටල්ස් සෑදීමක් සිදු කරනවා. අපි වෙනත් වීඩියෝකින් කතා කරමු මේ සීනි නිෂ්පාදනය කිරීම සිදු කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳවත්, ඒවා පිරිපහදු කරමින් ඔබ අතට පත්වන මේ සුදු සීනි නිෂ්පාදනය වෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳවත්. ඔබට දැන්ත කොහොමත් ඔබ දන්නවා මී පැණි නිෂ්පාදනය
ගැනීම සිද්ධ වෙන්නේ ස්වභාවික ක්‍රමවේදයක් ඔස්සේ. මා මෙහිදී සඳහන් කරන්නේ නැහැ ස්වභාවිකව පවතින හැම ආහාරයක්ම ඔබේ ශරීරයට හිතකරයි කියලා. නමුත් ඔබ මේ මීපැණි නිෂ්පාදන ක්‍රියාවලියේදී සිදුවන ක්‍රියාවලිය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් එහිදී විවිධ බාහිර වශයෙන් රසායනිකයන් එකතු වීමක් හෝ විවිධ බාහිර බලපෑමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මෙහි පවතින විද්‍යාත්මක ගැටලු පිළිබඳවත් ඉදිරියට විද්‍යාඥයන් පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. එහිදී විනාශ වීම සිදු වෙනවා ඔබ දන්නා පරිසරයේ. ඉතින් ඒ යටතේ යම්කිසි හානින් සිදු වෙනවාද කියන එක පිළිබඳව අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. නමුත් වර්තමානයේ වෙන විට කියන්නට තිබෙන්නේ මේ මීපැණි ආහාරයට ගැනීම නිසා ඔබට සෞඛ්‍යයට හිතකර තත්ත්වයක් නැති කරනවා මිස ඔබට සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් නැති කිරීමේ හැකියාව ගොඩක් අඩුයි. නමුත් අධික වශයෙන් භාවිතා කිරීමක් නෙමෙයි සඳහන් කරන්නේ. ඔබ තවත් දැන සිටිය යුතු කාරණයක් තමයි මේ මීපැණි භාවිතා කිරීමේදී අපි දන්නවා මේ මීපැණිවල ගුණාංගයක් තමයි මේ ඇන්ටි ෆංගල් ප්‍රොපර්ටීස්, එහෙම නැත්නම් ඇන්ටි බැක්ටීරියල් ප්‍රොපර්ටීස්. ඉතින් ඒ කියන්නේ අපි ෆංගස්, එහෙම නැත්නම් මේ දිලීර සහ බැක්ටීරියාවන්ගෙන් ඇතිවන්නා වූ ලෙඩ රෝගවලින් ආරක්ෂා වීම සඳහා මේ මීපැණි වඩාත් සුදුසු බව පරීක්ෂණාත්මකව තහවුරු කරගෙන තිබෙනවා. ඉතින් ඒ වගේම දේහය තුළ ඇතිවන ඉන්ෆ්ලමේෂන්ස්, ප්‍රදාහක තත්ත්වයන් අවම කිරීම සඳහාත් මේ මීපැණි භාවිතා කිරීමට හැකියාවක් ඇති බව තමයි පෝෂණ විද්‍යාත්මකව හඳුනාගෙන තියෙන්නේ. ඒ වගේම විටමින් B2, 3, 5 වගේ විටමීනත්, ඒ වගේ මැග්නීසියම්, මැංගනීස්, කොපර් වගේ විවිධ අයන වර්ගත් බහුල වශයෙන් අන්තර්ගත වී පවතින ආහාරයක් ඇටියට මේ බීහනි, එහෙම නැත්නම් මේ මීපැණි හඳුනා ගන්නට පුළුවන්. නියුට්‍රින් පෝ හැමදාමත් ඔබ සමගින් සාකච්ඡා කරන්නේ විද්‍යාත්මකව තහවුරු වී ඇති කාරණා. ඉතින් ඒ සම්බන්ධව ඔබට පවතින ගැටලු හැමදාමත් වගේ निराකරණය කර ගැනීමට ඔබට අවස්ථාවක් පවතිනවා. අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් වෙනවා මේ හා සම්බන්ධ පරීක්ෂණ සිදු කරමින් ලබාගත් පරීක්ෂණ වාර්තා. ඉතින් ඔබට ඒවා කියවීමේ තුලිනුත් යම්කිසි දැනුමක් ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. ඉතින් තවත් මෙවැනිම අරුත්බර වැඩසටහනකින් හමුවීමේ බලාපොරොත්තුෙන් අපි ඔබෙන් සමුගන්නවා. එතෙක් ඔබට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා.